කරන මංගාවෙන් හොඳ නැතුව නැවත එළියටම ආපු අය. භාගයක්වත් හොඳ නැතුව ආපු අය ඉන්නවනම් මංගාවට ඇවිල්ලා වෙදකම් කරගෙන එළියේ භාගයක්වත් හොඳ නැතුව නැවත ඒකටම ආපු අය. උත්තර ඔබලා උත්තර ගන්න බැයිද? හරි. වැඩියෙන් ඉන්නේ කවුද එතකොට මිතු? අලුත් කට්ටිය. ඇයි අලුත් කට්ටිය වැඩි වෙන්නේ අම්මේ තාත්ත දැන් උඹලා යන ක්ලිනික් වල අලුත් කට්ටියද වැඩි වෙන්නේ අලුත් මූණුද පරණ මූණුද? අලුත් මූණුද උඹලා යන ක්ලිනික් වල වැඩි වෙන්නේ පරණ මූණුද? අලුත් මූණු බොහොම හොඳයි. ඒ ස්පිතාලේ කිපම් මම මේ ලෙඩු ටික මං සල්ලි දීලා යවනවා. උඹලා දන්න ක්ලිනික් එක අලුත් මූණු ඉන්න තැනක් තියෙනවා නම් පරණ මූණු නැතුව අලුත් මූණු වැඩි වෙනවා නම් දවසින් දවස මට ඒ ක්ලිනික් එක පෙන්නපල්ලා. කියලා දැන පෙන්නපල්ලා මං යවනවා මෙතන ලෙඩු මං සල්ලි දීලා. දිනවද මම අවබෝධ වෙන තැන පරණ මූණු වැඩි වෙනවා නේද? හරි එහෙනම් මෙහෙමත් කියන්නම්කෝ මම. හරි ඕගොල්ලන්ගේ ගමේ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, විත්වාගාන්තම මගෙන් ලෙඩ හොඳනවා කියලා දැක දැක අත වෙදකම් කරගෙන ආපුවා ඉන්න නතුත්තන්ද? විත්වාගාන්තම මගෙන් ලෙඩ හොඳනවා කියලා දැනගෙන දැක දැක ආපුවා ඉන්නවනම් ආත්පත් දාපියෝ. එතකොට මේ පට්ටපල් හොරා ගැති මිනිස්සුන්ගේ ලෙඩ හොඳ වෙන්නේ නැද්ද බං? ආන් ඒකයි මගේ සතුට කියන්නේ. මං පට්ටපල් හොරා. ඒ වුණාට රටේ මිනිස්සු තේස්තයි උත්තමයි කියාගන්න මහත්තුරු කියාගන්න උන්ට බැරිද? මේ පට්ටපල් හොරාට කරන්න පුළුවන් වෙනකොට කොහොමද ඊයෙනවා? කොහෙන්ද යාවේ? සෞදි. මේන්නතු ඇවිල්ලා පළවෙනි පාරෙන් මෙතනම යාගේ පුතා මෙතන අඳුරගෙන යන්නේ. දුවනේ දුව තියන්නේ මෙතන. අතන තියනවා හැම ලෝකේ ලොකු ලොකු ડોක්ටර් ලගාවට ගිහිල්ලා වැඩක් නැතුව ඇවිල්ලා තිබ්බේ. පේන්නම නැහැ. මෙතනම පේන්න ගන්නවා. මුලින් පේන්න ගන්න චුට්ටු චුට්ටු මම යාගේ දරුවව තියන අඳුර ගන්නවා දරුවව. පසුව ඊයෙනවා. එයා කියනවා දැන් බෝඩ් එකේ අකුරුත් පේනවලු. ඔය ඊයේ ඔතන ඉඳන් කිව්වේ වෙදකම් කාණ්ඩ ඉස්සෙල්ලා කිව්වේ. දවස් 10කට 20 ගහගෙන මේ ඇවිල්ලා කරගෙන යන්නේ. අපේ කාලකන්නේ අපේ දෙන්න අපේ දේ අගයක් තියනවද? එවලේ අම්මා කියනවා මොකද කිව්වහන්ද? අපතේ දුක්සේ සාවේ බෝකා. මම කිව්වා උඹලා හිතන්නේ බොරු කියලා මෙන් අහන්න. හේ වටියක් දාලා තමයි කිව්වේ. අපේ වුන් කාලකන්නේ අපතේ කියනවා. මේ මුන්ට අගයක් නැහැ. යාව එක්කන් ආපු අම්මා කියන්නේ. අපේ කාලකන්නේට අගයක් නැහැ. අපේ අපතේ ඉන්නේ. ඔවුන් කියපු වචනේ. මොකද එයා දන්නේ යාව එක්කන් ගිය තැන්. රෝජා මම මුකුත් කියන්නේ නැහැ අම්මේ තාත්තේ. අද ලෙඩේ උඹලගේ හොඳ වෙන තැනට උඹලා වැඩි කරගෙන ඉල්ලා. හරි විදියට ඉඳගෙන හරියට කරගත්තොත් මෙතන උඹලගේ ලෙඩේ හොඳ වෙන පැත්ත වැඩි. උඹලා ආස නැද්ද මෙතනම හොඳ වෙනවද? බයයිද ඒ උනාට? හරි. මගේ ලෙඩක් හොඳ වුණොත් මට වැඳුම් බිඳුම් ගේන්න එපා. උඹලා මට වැඳ කියලා ඇති පළක් නැහැ. උඹලට පළකුත් නැහැ. මට ඇති දෙයක්කුත් නැහැ. උඹලා මට වඳි දෙන මට සතුටක් තියෙනවා නම් ඔන්න උඹලා වැඳලා කමන්න නැහැ නේ. නේ බා? මට මොකුත්ම නැහැ. එතකොට මට වැඳලා වැඩක් තියෙනවද? උඹලට දෙයක්කුත් නැහැ. එතකොට වැඳලා වැඩක් තියෙනවද? මට වැඳයි කියලා උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ අම්මේ තාත්තේ. එහෙනම් මොකද්ද වැඳලා වැඩක් තියෙනවද? නැහැ. උඹලගේ ලෙඩක් හොඳ වුණොත් මෙන්න මේක මේ මෙච්චරලා කියවනේ මොනවද ටික? අන්නේව පොඩ පොඩ අල්ලපවල්ලා. එතකොට උඹට මතක් වෙයි අහුවේ යොළුවට. අහුවෙන දේ ජීවිතවලට එකතු කරගන්න ಇಲ್ಲ. ආන් ඒක කාටද වැදගත් ඒක? ආන් ඒක තොපිට වැදගත්. මට වැඳ කියලා තොපිට වැදගත්ද? අරක වැදගත්. ලෙඩේ හොඳ වුණ නැත්නම් ඒකත් බොරු කියලා හිතපල්ලා. ලෙඩක් හොඳ වුණොත් හොඳ වෙච්ච එක කල්පනා කරපල්ලා. පෙරපුවත් අරගෙන ಇಲ್ಲ පළවෙනියටම කරගෙන ಇಲ್ಲ ඔන්න ඕක. අවුවත් එක චුට්ටක් ඉඳ ලැබෙන වෙලාවට අවුවට පොඩ්ඩක් හිතපල්ලා. දාඩිය පිට කරන් ඉඳපල්ලා. පට්ට බං ඒක. එපා බං ලෙඩ වෙන්න බං. දනුව ලෙඩ කරන්න එපා. උඹලගේ ඇතේ තියෙන්නේ බං. උඹලා ලෙඩ වෙනකම උඹලා දුක් විඳිනක ඔක්කොම තියෙනවා. අනුන්ට පේන්න උඹලා වැඩ කරන එක නවත්තලා මාසයක් බලපල්ලා. මම කියනවාට ඕගොල්ලෝ මාසයක් බලන්න අනුන්ට පේන්න කරන වැඩ ඔක්කොම නවත්තලා. ඔයාලා මෙතුවක් කරන් ආපු ගමනේදී දකින්න කරපු දේවල් මේ අනුන්ට පේන්න කරලා තියෙන්නේ. එතනින් නැවතින්ද? ඈ ඉස්සරහට හිටේ ඉඳලා පටන් ගන්න තමන්ට පේන්න තමන්ගේ හිත සතුටු වෙන්න. අනුන්ව සතුටු කරන්නවා අනුන්ට පේන්නවත් නෙමෙයි වැඩ කරන්න ඕන. තමන්ට පේන්නයි තමන්ගේ හිත සතුටු වෙන්න. ආත්ම තෘප්තිය වල විඳපල්ලා. ආත්මාභිමානය නැගිටපල්ලා. ඒක පට්ටබ. හද නේන. සායෝගේ දෙනවද? දෙයි දෙයි.